අයිබෝවන් සැමට කලින් සත්‍යහරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත වසා දමා තිබූ රාජාංගනීය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සීමා ඉවතට කන්දකඩු කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතීන් 597 දක්වා ඉහළට ඉදිරියේදී තරුණයින්ට අගමැතිගෙන් නව වැඩපිළිවෙලක් බලයට පත් වූ පසු ඉඩම් ශේෂ්ත්‍රයේ වෙනුවෙන් වෙනම කාර්යසාධක බලකායක් සජිත්ගෙන් පොරොන්දුවක් රාජාංගනීය තැපැල් ඡන්ද විමසීම හෙට නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීමත් හෙටින් අවසන් ඉරාක ආණ්ඩුවට එරෙහිව ජනතාව විරෝධතාවයේ ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 23 දෙනෙකු ගත වූ පැය 24 තුල වාර්තා වුණා ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 2805ක් ලෙසයි මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 23 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා අදාළ ආසාදිතින් අතුරින් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර සෙසු ආසාදිතින් 6 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුත්කලින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ මේ වන විට කන්දකඩු කොරෝනා පොකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 597 දක්වා ඉහළ ගොස් තිබෙනවා පුනරුත්ථාපනය වන රැඳවියන් 480 දෙනෙකු කාර්යමණ්ඩල සමාජිකින් 65 දෙනෙකු ආරාධිත කාර්යමණ්ඩලයේ 5 දෙනෙකු පවුල් හා සමීපතමින් 44 දෙනෙකු හා වැලිකඩ බන්ධනාගාරයේ COVID-19 වෛරසය ආසාදනය වූ රැඳවියෙකු ඇසුරු කළ පුද්ගලයෙක් ඊට ඇතුළත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ මේ අතර COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ කටයුතු සීමා කළ රාජාංගනීය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබෙනවා ඒ අනුව සිරිමාපුර හා යාය එක ගම්මානයේ මෙම සංචරණ සීමා ඉවත් කිරීම බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් අතුරින් පුද්ගලින් 2121 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 673 කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ කල්වැම්මුණු රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු හෙට දිනේදී සිදු කිරීමට නියමිතයි කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් කල්දෙමුණු රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ 2020 මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු හෙට දිනේ සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. රාජාංගනීය තැපැල් ඡන්ද ලකුණු කිරීම 29 වෙනිදා කරනවා. හෝල් කාඩ් බෙදීම අනිත් දිස්ත්‍රික්කවල 29 වෙනිදාන් අවසන් අනිත් හැමතැනම. රාජාංගනීය පටන් ගන්නෙ 28 වෙනිදා ඉඳලා. දෙවනිදා වෙනකන් රාජාංගනීය තැපැල් ඡන්ද නා විශ්වාස කරනවා. රාජාංගනීය පවුල් 19ක් කැරෙන්න අනිත් පවුල් වලට හෝම් කොරන්ටයින්වත් නැති වෙයි කියලා. ඒ පවුල් 19 මේ කොරන්ටයින් ඉවර වෙයි කියන එක තමයි අපි බලාපොරොත්තුව හතර වෙනිදා වෙනකොට. ඒකෙන්ද රාජාංගනේ කොරෝනා ෆ්‍රී කියලා අපිට සීල්ලක් ගන්න පුළුවන් වෙයි. මේ වන විට රාජාංගනේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු වල සූදානම පිළිබඳව අප අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ඒකේ වනිනායක මහතාගෙන් විමසීමක් සිදු කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම තැනම තැපැල් ඡන්ද පැවැත්වුණා පහුගිය දවස්වල. නමුත් රාජාංගන ප්‍රදේශයේ රජ නිලධාරින්ට තැපැල් ඡන්ද දෙමීමට හැකියාවක් වුණේ ඒ වන විට පැවති කොවිඩ් වසංගත තත්ත්වයේ පැතිරෙයි කියන කාරණේ නිසා සංචලන සීමා කිරීමක් සිදු වුණු නිසා. ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වයේ මේ වන විට සම්පූර්ණම පාහේ පාලනය වෙලා තියෙනවා කෙසේ වෙතත් අපිට පවත්වන්න බැරි තැපැල් ඡන්දේ හෙට පවත්වන්න නියම වෙලා තියෙනවා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ අනුව රාජාංගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මධ්‍යස්ථාන දෙක රජයේ නින්දායින්ට තැපැල් ඡන්ද දමන්න පුළුවන් එක මධ්‍යස්ථානයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරින්ට අනික් මධ්‍යස්ථානය වෙන් කරලා තියෙන්නේ පහුගිය සීමා නිර්ණය නිසා එළියට යන්න බැරුව හිටපු රාජාංගනේ පදිංචි වෙලා ඉන්න දිස්ත්‍රික්කේ වෙනත් රජයේ කාර්යාලවල සේවය කරපු නිලධාරින්ට උන්ට ඡන්ද දාන්න බැරි වුණා. ඔවුන්ගේ ඡන්ද 100ක්
राज्य तत्व संपूर्ण सामान्य तत्व निशाने उल्लंघन දිවයිනි සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ පන්නල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධානය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනමුඛීපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වුණා. නාරම්මුල සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ජන හමුවකට ජනාධිපතිවරයා එක් වුණා. ඔයාද මේ ලිව්වේ? දෙන්න පෑනක මම අස්සම් කරලා දෙන්න ඔයා තියා ගන්න මේක. ඉනනතුරු ජනාධිපතිවරයා පන්නල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකටද සහභාගී වුණා. අර අර වැවේ වතුර නැත්තේ ඇයි? දැන් ඉඳිලාද මේකයි. ඒක ගැඹුරක් මලිද? ගැඹුර මදි. මෙතන වැව මහා මෙල්ල වැඩ කරලා තියෙන්නේ. ආ ඒකත් ගොඩක් කලින් කපලා නැහැ ගැඹුර මදි ඒක. වැක ගැඹුර හැරුව හැරුවොත් ඒක හැරුවොත් ගොඩක් කල වතුර හිටිනවා දැන් ඉක්මනට ගින්දෙනවා. ඒ වතුර තියනවද මේක? කලාවෙන් ගින්නනේ. කලාවෙන් ගින්න. මේ හැමපාර අවුරුද්දෙම කන්න දෙකටම දෙන්නේ නැද්ද වතුර? ගිය කන්නේ දුන්න මේ කන්නේ දුන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කුලියාපිටිය සමුපකාර ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකටද එක් වුණා. ඉදිරියේදී තරුණීන් වෙනුවෙන් නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් प्रश्न තරුණයන්ට විශේෂ අවස්ථාවක් ලබා දීමේ වැඩපිළිවෙල අපි දියත් කරා. හැම උපාධිධාරියෙකුටම අපි ලස්සව දුන්නා. 2015 න් පස්සේ තමයි ඉතුරු වුනේ. ඒ නිසා ඒ අවස්ථාව දැන් අපි ලබා දෙන්න පියවර ගන්නවා. අපි මතක කරන්න ඕනේ මේ රටේ තරුණයන්ට විශේෂයෙන් වෘත්තීය පුහුණු අධිකාරියක් හදලා වෘත්තීය පුහුණු වැඩපිළිවෙලක් හදලා විභාග සමත් නොවන පිළිස වෘත්තීය පුහුණුවට ඇතුළත් කරලා රැකියා අවස්ථාවන් හදන්නට අපි පියවර ගත්තා. ඒ වගේම කාර්මික විද්‍යාල ශක්තිමත් කර අපි බලාත්තුල ශක්තිමත් කරේ කාරුණින්වත් නෙමෙයි මේ රටේ තරුණ තරුණයන්ට උන්ගේ ජීවිතයට හැකියාවක් හැකියාවට රැකියාවක් ලබා ගැනීමට පුළුවන්කම තිබෙච්ච නිසා මේ කාරණා පිළිබඳව තරුණයා වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කරපු ආණ්ඩුවක් තියෙනවා නම් ඒ අපේ ආණ්ඩුවයි කියලා අපි තමුන්නාසෙට මතක් කරනවා. සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඉඩම් ශේෂ්ත්‍රය වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ඇති කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් දෙහිවල ප්‍රදේශයේදී පැවැතුණා. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හැමදාම මැතිවරණ කාලවල වලදී දුප්පත්කම ගැන කතා කරනවා. යුනිසෙෆ් වාර්තාවෙන් කියනවා අපේ රටේ මේ මොහොත වන විට ජනගහනෙන් 30%කට ප්‍රමාණවත් ආහාර පාන නැහැ.
මේ සංඛ්‍යාලේකන ඉදිරියේ කොහොමද මේ ආණ්ඩුව නිහඬව ඉන්නේ තමන්ගේ රටේ තමන්ගේ පාලනයක් තුල තමන්ගේම ජනතාවගෙන් 130කට ප්‍රමාණවත් ආහාර පාන නැතිකොට රටේ ආණ්ඩුවට අහක බලාගෙන ඉන්න පුළුවන්ද ඉඩම් ශේෂ්ත්‍රයේ වෙනුවෙන් වෙනමම කාර්ය සාධක බලකායක් නිර්මාණය කරලා දෙහිවල පමණක් නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේ මුළුමහත් ශ්‍රී ලංකාවේ පළවෙනි මාස 6ක් අපි ආණ්ඩු කරනකොට ඉඩම් ජංගම සේවාවන් පවත්තලා රටේ අග්‍රාමාත්‍යවරයාගේ අද්දකෙම්ම ඔප්පු බලපත්‍ර පරිත්‍යාග කිරීමේ ඒ මහා ජාතික මෙහෙවර අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා මේ අතර මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා ඒකීය ශ්‍රී ලංකාවක් තුල ජාතික ආරක්ෂාව ආරක්ෂා කරමින් සත් ජාතිකත්වයේ හරහා සිංහල බෞද්ධකමට මුල් තැන ලබා දෙමින් ඒ වගේම රටේ සෙසු ජාතීන් සෙසු ආගම් සෙසු ජන කොට්ටාසවලට තම තමන්ගේ අයිතීන් ලබා දෙමින් සහෝදරත්වෙන් සංහිඳියාවෙන් සපිරි සස්වික මාතෘභූමිය එක්සේසත් වූ මාතෘභූමියක් නිර්මාණය කරන්නට දුරකතනයක් සමග ජන බලවේගයක් කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි ග්‍රාම රාජ්‍ය නගර राज्य වැඩසටහන අපි ක්‍රියාත්මක කරන ගම හදා නගර හදා රට හදන වැඩසටහන නූතන පරිසරයට ඔබිනාකාරය ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්නට අපි සැදී පැහැදී සිටිනවා කුරුණෑගල රාජසභා මණ්ඩපයේ නැමැති ඓතිහාසික ගොඩනැගිල්ල කඩාදැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා පවසනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජසභාව යයි සලකන පුරාවිද්‍යාත්මක ස්ථානය ගිය 14 වෙනිදා රෑ හඳපානේ ඩෝසල් දාලා කඩලා දැම්මා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා මෙය පෞරාණික ස්ථානයක් විදිහට ලිඛිතව දැනුම් දීලා තියෙනවා 15 වෙනිදා වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැමිණිල්ල දැම්මා හැබැයි මේ වෙනකොනොත් ඒ පැමිණිල්ලට අදාළව කිසිඳු වග විභාගයක් කරලා නැහැ මේ පැමිණිල්ල දැම්මේ උටත් විමර්ශනය කරලා අත්අඩංගුවට ගන්නවා කියලා ඉදිරිපත් කරන තනකය ඉතාමත්ම මුසාවක් හැට්ට කටුවෙන් කුරුටු ගාපු පුංචි දැරිවිය හිරේ දැම්මනම් සීගිරියේදී ඒ වගේම පිදුරංගල ගලට ගිහිලා කොල්ලන්ගේ තියෙන කොළුකමඩ පස්සපැත්ත පෙන්නලා පින්නපෙකට හිරේ දැම්මනම් ඒව හරි කියනව නෙමෙයි හිරේ දැම්මනම් ඇයි මේ සාහසික අපරාධයක් කරපු අපරාධකරුවෝ නිදල් ඉන්නේ ඒගොල්ලෝ මේකට ඡන්ද වැඩවල දේශපාන වේදිකාවල චණ්ඩි වාගේ රඟපාන ඒ නිසා මේ රඟ පෑමට ඉඩ දෙන්න එපා ඉදිරි ඡන්දෙදි ජනතාව තීන්දුවක් ගන්න කියලා අපි මේ රටේ ජනතාවගිනුත් අපි ඉල්ලා සිටිනවා කඩාවැටුණු ආර්ථිකය යලි ගොඩනැගීමට ශක්තියක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා කොළඹ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා අද මොකද්ද වෙලා තියෙන්නේ මේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා තව මාස 3ක් 6ක් යන්න පුළුවන්ද මේ විදිහට කොරෝනා නිසා ඇති වුණු ආර්ථික අර්බුදය පාලනය කරන්න බැරි වුණා කී දෙනෙක්ගේ ආදායම වැඩි වෙලා තියෙනවද මේ කාලේ කාගේවත් නැහැ දැන් ත්‍රීරෝද රටේ කොහොමද ගෙවන්නේ ලීසින් සමාගම් මේ රටේ ඩොලර් මිලියන 7000ක් විදේශ විනිමය නැති වෙලා රජය ආදායම 50%කින් අඩු වෙලා මේක ගෙනියන්න අමාරු වෙනවා විදේශ රටවල් වලින් සහාය ලබා ගන්නවා නම් අපි මේ රට දියුණු කරන්න පුළුවන් මේ අවුරුද්දේදී අපිට ඩොලර් මිලියන 7000ක් කොහෙන්වත් හොයා ගන්න බෑ අවුරුද්දක් ආණ්ඩුව මේ බර ගන්න ඕනේ මේ ආණ්ඩුවට ඒ ශක්තිය නැහැ මේ මුදල් හොයා ගන්න බෑ මේ ශක්තිය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි කියලා තම කියන්න කැමතියි මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් සුභසිංහ මහතා පවසනවා ඒ කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් දෙවින්ද මැදම රාත්‍රී 12න් පස්සේ සීලම සෙල්ලම් ඉවරයි යන කට්ටි යනවා ඉන්න කට්ටි ඉන්නවා හැබැයි අපි ඕන දෙයකට ඔට්ටුයි මතක තියාගන්න අලුත් පක්ෂයක් හදා ගන්නකට ඔබ තමුන්නාන්සලා අපිත් එක්ක එකතු වෙලා ඒ පක්ෂය හදන්න හදනකොට බැදිර රාජපක්ෂ මැතිතුමා රට වෙනුවෙන්
जनता महिंद राजपक्ष मेतमा वे श्रीलंका भोजन निर्माण अभियोग बार अन्नकोट गोल फेस महिंद राजपक्ष पराजय पराजय करो समर कटी दंगल कटी मगोद महिंद महत्यापुर පසුගිය මැතිවරණවල මෙන්ව මෙවර මහ මැතිවරණේ තැපැල් ඡන්දය සමගි ජන බලවේගයේ ජයග්‍රහණයේ මාවත වන බව එම පක්ෂයේ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක රාජිත සේනාරත්න මහතා පවසනවා ඒ මතගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සඳා ගේන්ජට ගිහිල්ලා 2015 අපිට සහයෝගය දීලා අපි ගැන කලකිරිලා 2019 අනිත් පැත්තට ගිය කට්ටිය. අන්න පා වෙන ඡන්දේ. අන්න ඒ කට්ටියට කතා කරලා වෙනස් කරගන්න. දැන් එදා තැපැල් ඡන්දේ වගේ නෙවෙයි මේ සැරේ තැපැල් ඡන්දේ හුඟක් වෙනස් වෙලා. මේක තමයි අපේ ජයග්‍රහණයේ මාවත සහෝදරි මතක තියාගන්න. මේ ගෝඨාභයෙන් හැලෙන හැම ඡන්දයක්ම අපි ටෙලිෆෝන් එකට ගන්න ඕනේ. රණසිංහ ප්‍රේමදාස කියන මේ රටේ පීඩිත පන්තිය වෙනුවෙන් දුක් විඳ ජීවිත පූජා කරපු නායකයාගේ පුතා අපේ දැන් නායකයා. ඔය වමේ කට්ටියට තියෙනවා පොඩි අසනීපයක්. මොකද්ද? අපි කොච්චර ඉතින් මේක නරක් වුණත් අපි UNP එකට දෙන්නේ. ඒ සනීපෙටත් බෙහෙත් දීලා ඉවරයි. මොකද අලියා නෑ ටෙලිෆෝන්. එහෙනම් ලැජ්ජාවක් නෑ අලියාට ගැහුවයි කියන්න ඕනේ නෑ ටෙලිෆෝන් එකට ගන්න. ඒ නිසා ඒ සියලු කට්ටියට දොර ඇරලා තියෙනවා. රාජපක්ෂ මහතා අත් නොහැරි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් महिंद पार्लिमेंट बहुत එළබෙන පාර්ලිමේන්තු මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අටට වැඩිලා හයෙන් පහක් වාර්තා කරපු රජයා එහෙම කරලා තමයි රට සංවර්ධනය කරේ ඒක නිසා පතුරක් ගැලවිලා ගියා කියලා පක්ෂයට මුකුත් වෙන්නේ නැහැ මේ රටේ අනාගතයේ තියෙන එක්සත් ජාතික පක්ෂයත් එක්ක අනිත්‍ය දුක්ඛය කියලා තමයි හිතෙන්නේ පස් වසරක සාපේ දැන් එක්සත් ජාතික පක්ෂයට වැදෙමින් තිබෙනවා එක පැත්තකින් සාපේ වදිනවා අනිත් පැත්තේ මේ දේපල බෙදා ගන්න බැරුව සිරිගොත බෙදා ගන්න බැරුව අලියා බෙදා ගන්න බැරුව මරා ගන්නවා සිරිගොත කියන්නේ බූදලයක් නෙමෙයි අපි ඉස්සරහට සිරිගොතයි අලියා ලකුණයි දෙකම ගන්නවා ඒක තමයි අපේ එකම ප්‍රාර්ථනා වෙලාදී ආණ්ඩු බලයත් අල්ලලා සිරිගොත බලයත් අපි අල්ලනවා මේ දිනවල රටේ සිදුවන කතාබහ අතරේ ආන්දෝලනාත්මක කතාබහ සිදු වෙනවා මත්කුඩු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒ වගේම පාතාලයේ සම්බන්ධයෙන් දැන් පසුගිය රජය ගත්තොත් පසුගිය රජයේ සෑහෙන ප්‍රදර්ශන අපට පෙන්නවා 6 වෙනිදාන් පස්සේ පිහිටුවන රජයක ප්‍රමුඛතම කාර්යය ජනාධිපතිතුමා ඒක එලෙසින්ම ගන්නවා මේ මත්වුව දුර සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ඉක්මන් පියවර ගැනීම දැන් පරාජය පෙනිපෙනි දැන් කියන්න දෙයක් නැතුව දැන් කුඩු පාතාලය ගැන කතා කරනවා දැන් මේ කොරෝනා වසංගතය ආපු දවස් ඉඳන් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ වාහන ලීසින් ප්‍රශ්නේ අපි යෝජනා කළා ඒ තියෙන මාස 6ක් වමන වාහන ලීසින් එක අවසන් වෙන කාලයෙන් පස්සේ මාස 6ක් දෙන්න ඒගලන්ට ගෙවන්න මේක අය කරගන්න එපා කියලා කතාව විතරයි වැඩ නැති ආණ්ඩුවක් මේ බොරුවට නම් රැවටෙන්න එපා ඔය එන්නේ හොදකට නම් නෙමෙයි 2015 මහින්ද මහත්තයාට කරපු දේ තමයි ඔය කරන්නේ 2025 ගෝඨාභය මහත්තයා පොර්ට්ුවේ සමාජිකත්වයේ තියෙන පොර්ට්ුවේ අය ජයග්‍රහණය කරන්න තමුන්නාන්සේලා කටයුතු කරන්න Sola 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 s
දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් महानूर ऐतिहासिक असल पेरहर मंगल्ये तुन्वन कुंबल पेरहर ई रात्रि महानूर नगरे दी वीधि संचारे केरुणा ये दिन पेरहरे कानडुव वेडम करवीम सिदु वुने दलदा मालिगावे एत्पंतिये सिंहराजा हस्तिया विसिन एमेन्म अद दिनेदी महानूर असल पेरहर मंगल्ये सिवुवन कुंबल पेरहर महानूर नगरे वीधि संचारे किरीमट नियमितय करंदेनी नगर मध्य पीहिटी आपनशाला सह तोग विलंद सह सोदिसी किरीमे मेहिमा करंदेनी प्रादेशीय सौख्य वैद्य निलधारी कार्यालय निलधारींगे सह गालु डिस्ट्रिक्ट महाजन सौख्य परीक्षकवरु नेक्वसिदु कर तिबेनवा एहिदी परिभोजनेट नुसुदुसु आकारे आहार द्रव्य एम निलधारीन विसिन सिय बहरेट गत अतर पासु एम द्रव्य विनाश किरीमट कटयुतु कर तिबेनवा लद तुरतुरक मत ग्रैंड पास पोलिस स्थानाधिपति महिंद कालदेरा महतायतुलु निलधारीन पिरिसाक हेरोइन ग्राम पहाई मिलिग्राम हाईसे विस्सक समग सककरुवेकु अत्तडंगुवट तिबेनवा नीतियट अवश्य सिटी पुद्गलेकु वन मेम सककरु कोलंब स्टेट इंधन हलासलदी मेलेस अत्तडंगुवट गेन ऐति बवयि ग्रैंड पास पोलिस संधान कले सककरु सतुव तिबी जंगम दोरकथन 12ක් पंचायुध ऐतुलु माल किहिपयक मेन्म वललु किहिपयक समग नय काट्पत् 4ක් पोलिस विसिन सिय बहरेट गेन तिबेनवा कोस्गम सालाव प्रदेशये पदिंचि मेम सकक රත්නපුර අවිස්සාවෙල්ල කුරුවිට කොස්ගමුව යන ප්‍රදේශවල ගෙවල් බිඳ මෙලෙස ජංගම දුරකතන සහ බහරයටගත් බාණ්ඩ සොරකම් කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ග්‍රෑන්ඩ් පාස් පොලිසිය ස්ථානාධිපති මහින්ද කල්දේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ් පාස් පොලිසිය විමර්ශන සිදු කරනවා මොනරාගල පොලිසිය වැටලී මේකකේ වෙත මොනරාගල මයුරුගිරිය ප්‍රදේශයේ සිට වැලියාය ප්‍රදේශයට යතුරුපැදියකින් හෙරොයින් රැගෙන යන බවට ලද තොරතුරක් මත වැලියාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොනරාගල පොලිසිය වැටලී මේකකේ සමත්ව තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 සහ 33 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න